අයිබෝන් අයි බදු ගහන යුගයකට අපි ඇවිල්ලා ඉන්නවා. ලංකාවේ ක්‍රයිසිස් එකට කලින් දුප්පත් මිනිස්සු හිටියේ 10%කටත් වඩා අඩුවේ. හැබැයි ඊයේ මාධ්‍ය වාර්තා පළ වෙනවා ලංකාවේ ඉන්න දුප්පත් මිනිසුන්ගේ ප්‍රමාණය මේ වෙනකොට 142%කටත් වඩා වැඩි වෙලා කියලා. 142 කියන්නේ ආසන්න භාගයකට කිට්ටුයි. ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම මිලියන 9.6ක් මිනිස්සු දුප්පත්කමේ රේඛාවෙන් පල්ලෙහාට වැටෙන්න පටන් අරගෙන ලංකාවේ. කොහොම වුණත් මේ අලුතෙන් එන බදු ප්‍රතිපත්ති හින්දා අපේ සමාජය කලබල වෙනවා. ඒක සාධාරණයි. නමුත් මේ බදු ප්‍රතිපත්ති අපි දිගින් දිගටම විශ්ලේෂණය කරලා බැලුවොත් මේවා කොහොමද වෙන්නේ කියන එක අපිට හිතා ගන්න පුළුවන්. ලංකාවේ බදු ගත්තාම මේ අලුතෙන් එකතු කරපු බද්ද, ඒ කියන්නේ පර්සනල් ඉන්කම් ටැක්ස් එක පොඩ්ඩක් අලුත් කරලා තියෙනවා. පර්සනල් ඉන්කම් ටැක්ස් එක. ඒ කියන්නේ යම් කෙනෙක් මාසිකව උපයන ආදායමට ඍජුවම ගහන බද්ද තමයි මේ අලුතෙන් එකතු කරලා තියෙන්නේ. ඒක මීට කලින් තිබිලා තියෙන සීමාව තමයි යම් කෙනෙක් අවුරුද්දකට මිලියන 3කට වඩා උපයනවනම්. ආසන්නව අපි ගත්තොත් මාසෙකට ලක්ෂ 3කට වැඩිපුර උපයනවනම් ඒකට යම්කිසි බද්දක් අරගෙන තියෙනවා. ඒක තමයි දැන් අරගෙන තියෙන ටිකක් කිට්ටු කරලා දැන් කියනවා මාසෙකට ලක්ෂයකට වඩා උපයනවනම් බදු ගෙවන්න ඕනේ. හැම නැත්තම් අවුරුද්දකට ලක්ෂ 12කට වඩා උපයනවනම් බදු ගෙවන්න ඕනේ කියලා අලුත් නීතිය ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කරුණු කාරණා අරගෙන බලනකොට මේක ලියා ගන්න ඕනේ නැත්නම් එකපාරට මතක තියාගන්න බෑ. සාමාන්‍යයෙන් මාසෙකටම ලක්ෂ 3කට වැඩිය ගත්ත කෙනෙක් කලින් ගෙවලා තියෙන්නේ 100%ක බද්දක්. ඒ කියන්නේ ආසන්න රුපියල් 3000 ගෙවලා තියෙනවා. හැබැයි දැන් එයාට ගෙවන්න වෙන බදු ප්‍රමාණය ආසන්න 35000ක් දක්වා වැඩි වෙලා තියෙනවා. 3000 ගෙවුව කෙනා වැඩිපුර 32000ක් ගෙවන මට්ටමකට ඒක ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ලක්ෂයේ පඩි ගත්ත අය ගෙවලා නැහැ කලින්. හැබැයි දැන් ලක්ෂයේ සිට 150000 දක්වා ගන්න කට්ටිය ආසන්න මාසෙකට 3500ක් විතර ගෙවන්න වෙලා තියෙනවා. ලක්ෂ 2ක් පඩි ගන්න කෙනෙකුට රුපියල් 10500ක් පමණ ගාණක් එනවා මේක එකතු කළාම. ඉතින් මේ වෙලා තියෙන්නේ ලංකාවේ ලක්ෂයකට වඩා පඩි ගන්න, එහෙම නැත්නම් ලක්ෂයේ සිට ලක්ෂ 3 දක්වා විතර පඩි ගන්න යම්කිසි පිරිසක් ඉන්නවා. ඒ පිරිසට අලුත් බද්දක් එකතු වෙලා තියෙනවා. කොහොමද ලක්ෂයට වඩා පඩි ගන්න පිරිස ලංකාවේ ඉන්නේ ආසන්නව 10%කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ මේක ලක්ෂයට වඩා අඩුවක් පඩියක් ගන්න සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙකුට බලපාන්නේ නැහැ. ඉතින් මේ බද්ද බලපාන්නේ ලංකාවේ ඉන්න මධ්‍යම පන්තියේ ඉන්න යම්කිසි උගත් රැකියාවක් කරන අයට විතරයි. ඉතින් ඒක ලංකාවෙන් 10%ක් විතර. හැබැයි ඒ අය මෙතරකල් බදු වලින් යම්කිසි සහනයක් ලබලා තියෙනවා ඍජු බද්ද අඩුවෙන් ගෙවලා හින්දා. කොහොම වුණත් මේ හැමෝටම ලක්ෂයට අඩුව පඩි ගත්තත් ලක්ෂයට වැඩිය පඩි ගත්තත් ලංකාවේ තියෙන අනිත් බදු ක්‍රම වලින් ඒ අයගේ ආදායමෙන් බදු ගෙවලා තියෙනවා. ඒ වක්‍ර බදු විදිහට අපි උදාහරණයකට ගත්තොත් ඒ තමයි වැට් එක 15%ක් වෙනකම් බාණ්ඩ වලට අපෙන් ගහලා තියෙනවා. ඒ හින්දා වක්‍ර බදු අය කරගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ මාසෙ මුල ඉඳලා අලුත් බද්දක් එකතු කරලා තිබ්බා. ඒකට කිව්වා SSCL බද්ද කියලා. ඒකත් ආසන්නව 7.5%ක් 10%ක් දක්වා වගේ ප්‍රමාණයක්. ඒ හින්දා මේ මාසෙන් පස්සේ සමහරුන්ට මේ බදු බර තව දුරටත් වැඩි වෙලා තියෙනවා. අපි බැලුවොත් එහෙම සමාගම් වලට තියෙන කෝපරේට් ටැක්ස් එක, අපි කියන සමාගම් බද්ද, ආදායම් බද්දක්, ඒකත් ඍජු බද්දක්. ඒක ලංකාවේ සාමාන්‍යයෙන් 24 සිට 30 විතර දක්වා ප්‍රමාණයකට තමයි ඒ බද්ද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ බදු අතරේ මගහැරිච්ච බද්දක් තියෙන එක තමයි දැන් මේ දවස්වල පොලිය ටිකක් ලොකු වෙන්නේ. සාමාන්‍යයෙන් 30ක් විතර ෆික්ස් ඩිපොසිට් එකකට වගේ පොලියක් හම්බ වෙනවා. ඒ පොලියෙන් ගන්න තාමත් 5% බද්දක් පමණයි. රජයට පුළුවන් නම් මේ මෙතනත් අලුත් ඒගොල්ලෝ මගේ අරගෙන ඉන්නවද නැත්නම් ඒක උමනාවෙන් කරනවද දන්නේ නැහැ. විත් හෝල්ඩින් ටැක්ස් කියන එකට පොඩ්ඩක් බද්දක් ඉදෙන්ට එකතු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට බදු ගහන්නේ ඇයි? මේ විදිහට බදු ගහන්න වෙලා තියෙන්නේ ලංකාවේ රජයට තමන්ගේ වියදම් පියව ගන්න සල්ලි නැති හින්දා. වියදම් පියව ගන්න සල්ලි මදි වෙලා. ඉතින් ඇයි වියදම් පියව ගන්න සල්ලි මදි වෙන්නේ? ඒ රජය විශාල වශයෙන් වියදම් කරනවා. නමුත් රජයට තියෙන ආදායම ඉතාමත්ම කුඩයි. අපි ඒක දන්නවා. ඔය දෙක අතර පරතරය තමයි අපි කියන්නේ මේ අයවැය පරතරයක් තියෙනවා කියලා. ඉතා විශාල මුදලක් වියදම් කරලා තියෙනවා. මේ ඉතා විශාල මුදල වියදම් කරනකොට ඒ අඩුපාඩුව පියව ගන්න මෙච්චරකල් රජය කරේ ණය ගන්න එකයි, ඊට පස්සේ සල්ලි අච්චු ගන්න එකයි. ඉතින් ණය ගන්නත් බැරි කෙලවරකටම යනකම් දවසක් උදා වෙනවා. කොච්චර හරි ණය ගත්තොත් යන්න බැරි කෙලවරක් එනවා. කොච්චර හරි සල්ලි ගහුවොත් තව ඊටත් වඩා මුදල් අච්චු ගන්න බැරි දවසක් එනවා. ඒ දවස ආවට පස්සේ මුදල් හම්බ කරගන්න ආයෙ තියෙන උපක්‍රම දෙකයි. එකක් තමයි අලුතෙන් ජනතාව මත බදු බර පටවන එක. එහෙමත් නැත්නම් රජයේ සතු යම්කිසි දේපලක් විකුණලා සල්ලි හොයාගන්න එක. ඉතින් ඔය උපක්‍රම දෙකට තමයි රජය දැන් ටික ටික එමින් එන්නේ. මොකද ආයෙ ණය ගන්නත් බෑ, ආයෙ මුදල් අච්චු ගන්නත් බෑ. උද්දමනය 80%කටත් එහා යන්න පටන් අරගෙන ඉවරයි. ඒ හින්දා බදු කියන එක මේ වගේ ක්‍රයිසිස් එකදී අනිවාර්යයෙන්ම ජනතාව මත
පැටවෙන බරක්. ඒක ભેදයකින් තොරව හැමෝමතම පැටවෙනවා. මේ වෙලාවේ ඒක වේදනාව කලින් නොදැනਿੱච්ච පිරිසකට දැනෙන්න ගන්නවා. මොකද ලක්ෂයේ සිට ලක්ෂ 3 දක්වා ආදායමක් ගන්න කට්ටිය මෙච්චර කල් බද්දක් ගෙවන්න උනේ නැහැ. එයාට මේක අලුතෙන් වැටිච්ච බද්දක් විදිහට ඒ වේදනාව අලුතෙන් ඔවුන්ට දැනෙන්න පටන් ගන්නවා. ඒ හඬ තමයි දැන් අපිට ඇහෙන්නේ. අනිත් බදු ටික කොහොමත් වැට් බද්දාවත් SSCL බද්දාලුතෙන් ආවත් ඒක ජනතාව හැමෝටම එක වගේ දැනෙන බද්දක්. ඒකට සාමූහිකව කෑ ගහන්න පුළුවන්. නමුත් පුද්ගලිකව යම් පිරිසකට 10% ක විතරක් තමයි මේ අලුත් බද්ද වැටෙන්නේ. ඉතින් ඒකට අපිට වැඩිපුර හඬක් සමාජෙන් ඇහෙන්න තියෙනවා. ඉතින් මෙතන තියෙන අවුල තමයි අපි කතා කරනවා රටක් විදිහට බදු ගහලා කොහොමද දියුණු වෙන්නේ කියලා. මෙතන ගැටලුව තියෙන්නේ අපි ප්‍රමාණවත්ව රටක් විදිහට බදු ගෙවනවාද කියලා සාමාන්‍ය ක්‍රමයකට. අපි ගත්තොත් එහෙම ඩෙවලොප්ම කන්ට්‍රීස්. අපි කියනවා OECD කන්ට්‍රීස් කියලා. ලෝකෙ තියෙන ඩෙවලොප්ම කන්ට්‍රීස් 25 26 ඔක ඇතුළේ ඉන්නවා. ඒ අය තමන්ගේ දළ ජාතික නිෂ්පාදිතයෙන් ආසන්නව 33% බදු විදිහට එකතු කරගන්නවා. ඒවා වැඩිපුරම තියෙන ඍජු බදු. හැබැයි අපි වගේ රටකට එනකොට සාමාන්‍යයෙන් අපි දකුණු ආසියාව ගත්තොත් එහෙම රටක් තමන්ගේ GDP එකෙන් එකතු කරගන්න බද්ද 12.6% විතර. අර ගෝඨාවිල්ලා ටැක්ස් කට් එකක් දුන්නාට පස්සේ මේක වැටුණා 8.6%. ඒ කියන්නේ අපේ ලංකාව රජයක් විදිහට ජනතාවගෙන් අය කරන බද්ද ඉතාමත්ම කුඩයි. 8.6යි. හැබැයි මේ 8.6 බද්ද අරගෙන රට ඇතුලේ ගොඩාක් සුබ සාධන වැඩ කටයුතු තියෙනවා. උදාහරණයකට අපි නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය සහ ආරක්ෂාව කියන තුන පොදු මහජන දේපළ සහ මහජන සේවා විදිහට අයින් කළත් අනිත් ඒවා ගත්තොත් අපේ ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුව පාඩුවට දුවන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුව පාඩුවට දුවන්නේ. තෙල් ගහලා තියෙන්නේ අඩුවේ. පොහොර සහනාධාරය දීලා ඒකෙන් නිෂ්පාදනය කරපු හාල් අපි අඩුවට ආහාරයට අරගෙන තියෙන එක ඒක නිෂ්පාදන වලට බලපාන හින්දා. මේ වගේ ගත්තාම ලංකාවේ රජය බොහොම සුබතාවන ව්‍යාපෘති රසක් සහනාධාර ක්‍රමයට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් අපිට ඒ සහන මිලට දේවල් ලැබිලා තියෙනවා මෙච්චර කල්. ඒවා කොච්චර ලැබුණත් ඒවා ගෙවන්න වෙන දවසක් එනවා. මොකද ඉතර කල්ලේ සහන දීලා තියෙන්නේ එක්කෝ ණයට අරගෙන එක්කෝ සල්ලි අච්චු ගහලා. එක්කෝ ණයට අරගෙන තියෙනවා එක්කෝ සල්ලි අච්චු ගහලා තියෙනවා. ඉතින් ණයට ගන්නත් තව බැරි නම් සල්ලි අච්චු ගහන්නත් තව බැරි නම් මේවා ගෙවන්න වෙන දවසක් වෙනවා. ගෙවන්න වෙන දවසක් එනවා. අන්න ඒ දවස තමයි දැන් උදා වෙලා තියෙන්නේ. එතකොට ඒ රජයක් කෙලවරක් නැතුව බදු ගහන කාලයක් උදා වෙලා තියෙනවා. ඒක තමයි මේ බද්දට යටින් තියෙන හේතුව. ඒ හින්දා පුරවැසියෙ විදිහට අපි සහනම විතරක් ඉල්ලන්න වෙන්නේ නැහැ. ඒක ගෙවන්න වෙන දවසක් එනවා. අපිට සහන ඉල්ලන්න පුළුවන්. හැබැයි අපිට සහන ලැබුණොත් ඒක කොහෙන් හරි කවුරු හරි ගෙවන්න ඕනේ. මෙතරකල් ණයට දීපු කට්ටියක ගෙවලා තියෙනවා. එහෙම නැත්නම් සල්ලි අච්චු ගහලා අපි ඒක ගෙවලා තියෙනවා. ඒ දෙක තවදුරටත් කරන්න බැරි නම් එක්කෝ රජයේ දේපළ විකුණන්න වෙනවා, එක්කෝ බදු ගහන්න වෙනවා. වෙන උපක්‍රමයක් නැහැ. සමහර වෙලාවට වංචා දූෂණ අවම කරාම යම් මුදලක් ඉතුරුයි කියලා සමහර කතා කරන්න පුළුවන්. නමුත් ඒක එච්චර ප්‍රමාණවත්මකව මේ වෙලාවේ හදිස්සිය කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. නමුත් ඒකත් අනිවාර්යෙන් කළ යුතු වැඩක්. දැන් මේකේ වගකීම ගන්න කවුද? මෙච්චරකල් මෙච්චර 80% උද්ධමනයක් මෙච්චර කාලයක් දරාගෙන ඉන්නකොට මිනිසුන්ගේ ධනය 100%කටත් වඩා අඩු වෙලා. ධනය කියන්නේ තමන්ගේ වටිනාකම, වත්කම් වල වටිනාකම 50%කටත් වඩා අඩු වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මුදල් වලින්, අපේ වැටුපෙන්, අපේ ධනයෙන් භාගයක් හොරා කෑවා වගේ දෙයක් වෙලා තියෙනවා. එහෙනම් මේක අපරාධයක්. මේක ක්‍රයිම් එකක්. මේ ක්‍රයිම් එකේ වගකීම කාගේද? මේ ක්‍රයිම් එකේ වගකීම ඍජුවම පාලකයෝ බාර ගන්න ඕනේ. ඍජුවම පාලකයෝ බාර ගන්න ඕනේ. ඒවට කියනවා ප්‍රොෆෙෂනල් මිස්කන්ඩක්ට් කියලා. දැන් දොස්තර කෙනෙක් වැරදි බෙහෙතක් දීලා ලෙඩෙක් මැරුණොත් අපි කියනවා ප්‍රොෆෙෂනල් මිස්කන්ඩක්ට් එකක්, වැරද්දක්. ඉතින් ඒ වගේ මේ ආර්ථිකයේ හසුරවපු මිනිස්සු මේ කරලා තියෙන වැඩේ හරියට නිකන් ඒ වගේ අපරාධයක්, ආර්ථික අපරාධයක්. මේ ආර්ථික අපරාධයට මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, කබ්‍රාල්, බැසිල්, පීබී ජයසුන්දර මේ වගේ නම් ගොඩක් කියන්න පුළුවන්. ඒ වගේම පාර්ලිමේන්තුවේ ඒගොල්ලන්ගේ අනපනත් සම්මත කරපු මේ ඉන්න සියලු දෙනා වගේ කියන්න ඕනේ. ඔවුන් ආර්ථික ඝාතකයන්, ආර්ථික අපරාධකරුවන්, ජනතාවගේ වත්කම් අහිමි කරගත්ත, ජනතාවගේ වත්කම් අහිමි කරපු, ජනතාව 10% දුප්පත් දුප්පත්කම 42% දක්වා වැඩි කරපු ආර්ථික ඝාතකයන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඒ පාලකයෝ, හැබැයි පුරවැසියාටත් යම් කිසි වගකීමක් තියෙනවා. මොකද මේ ආර්ථික අර්බුද තුළ පුරවැසියාගේ වගකීම එකක් තමයි පුරවැසියෝ ඡන්දය දාන්න දන්නවද? පුරවැසියෝ ඡන්දය දාලා මේ තියෙන ප්‍රතිපත්ති දිහා බලලා හරි ආණ්ඩු පත් කරගත්තද? නැත්තම් පොහොර නොමිලේ දෙන්නම් කිව්වහම, මොනවහරි නොමිලේ දෙනවයි කිව්වහම, අර සහනේ මෙදෙනවා කිව්වම, මේ සහන දෙනවා කිව්වම, ඒවට අප්පුඩි ගහලා ඡන්ද දුන්න කට්ටියද? ඒවට කොහෙන්ද සල්ලි එන්නේ කියලා අපි ප්‍රශ්න කළාද?
අපි කොහෙන් හරි සල්ලි හොයාගන්නම් කිව්වහම ඒකත් හා කියලා අපි ඡන්දෙ දුන්නාද එහෙනම් අපි පුරවැසියෝ විදිහට වගකීමක් දරලා නැහැ හරි ආණ්ඩුවක් පත් කරගන්න එහෙනම් පුරවැසියන්ට වගකීමක් තියෙනවා දේශපාලකව වැරදි කරනවා නම් ඒගොල්ලන්ට එන්න එපා කියනවත් හරි අය පත් කරගන්නත් හරි ආණ්ඩුවක් හදාගන්න බැරි වෙච්ච පුරවැසියෝ විදිහට ඒ වෙනුවෙන් හඬක් නොනගපු පුරවැසියෝ විදිහට යන විදිහට වෙන්ඩර්ලා තියෙන දේ කාලා බීලා හිටපු පුරවැසියෝ විදිහට අපිටත් මේ වගකීමෙන් ගැලවෙන්න බෑ එහෙනම් පුරවැසි වගකීම තමයි පුරවැසියන්ට සිද්ධ වෙන හරි පාලකයෝ හරි නියෝජිතයෝ පත් කරගන්න හොරු වෙන් කළා අඳුර ගන්න හොරු එනකොට උන් එලවන්න නමුත් එහෙම නොකළනම් මේ දේශපාලන ක්‍රමෙම තමනුත් කොහෙන් හරි වාසියක් අරගෙන තමනුත් මොන හරි දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියානම් තමනුත් ඒකේ පොඩි දෙයක් හරි ජරාවක් කාලා රස්සාවක් අරගෙන කොහොම හරි මේක ගැට ගහගෙන ජීවත් වුණා නම් ඒක එනවා කෙලවරක් ඒ කෙලවරටයි ඇවිල්ලා තියෙන්නේ දැන් එහෙනම් එතන හරි ආණ්ඩුවක් පත් කරගන්න බැරි වීම පිළිබඳ පුරවැසියාට වැරද්දක් තියෙනවා. ඒ වගේම තමයි ආණ්ඩුවක් නොමිලේ දෙන්නම්, අර සහනේ දෙන්නම්, මේ සහනේ දෙන්නම් කියලා කියන වෙලාවට ඒව අරගෙන, ඒ වගේම ඒව නැති කරන්න හදන වෙලාවට උද්ඝෝෂණය කරලා, ඒව නැති කරන්න හදන වෙලාවට වර්ජනය කරලා, ආර්ථිකේ හරිමකට දාන්න හදනකොට ටිකක් උත්සල ගන්න හදන වෙලාවට හැම පියවරකදීම එරෙහි වෙලා, නෑ අපිට සහන ඕනෙමයි කියලා කෑ ගහලා ඒ සහන භුක්ති විඳගෙන හිටපු අපි හැමෝමත් මේකට වග කියන්න ඕනේ. මොකද තැපෑලෙන් ලියුමක්වත් යන්නේ නැහැ ඒකේ වියදම කවර් වෙන්න. ඒකේ වියදමට වංචා දූෂණක් තියෙනවා. ඔව්. ඒකේ වියදමට නාස්තියක් තියෙනවා. අතිරික්ත සේවකයන්ට ගෙවනවා. දැන් තෙල් මිල ගන්න. පෙට්‍රල් ලීටරයක මිල ඇතුලේ තෙල් සංස්ථාවේ ඉන්න අධික සේවකයන්ට ගෙවන වැටුපක් තියෙනවා. අධික සේවකයන්ට ගෙවන අතිරික්ත දීමනක් තියෙනවා. බෝනස් එකක් තියෙනවා. ඒවත් එක්ක තමයි තෙල් ගහනකොට අපි ගෙවන්නේ. ඒ කියන්නේ තෙල් සහනේ දීලා තියෙනවා. දුන්නට ඒක ඇතුලේ නාස්තියකුත් තියෙනවා. අපි ඒ දේවල් බලාගෙන හිටියානම් අපි එහෙම දේවල් කියලා තෙල් සංස්ථාවේ සේවකයන් ගන්නකොට රස්සාවක් ගන්න අපිත් ගියානම් තෙල් සංස්ථාවේ සේවකයන් උද්ඝෝෂණය කරනකොට ඔව්වෝ මේ ජාතික දීපලක් මේව නාස්ති කරන්න හොඳ නැහැ කියලා අපිත් ඒගොල්ලන්ට එකතු වුණානම් කෝච්චි යනකොට ටිකට් එක වැඩි කරනකොට අපිට මේක දරන්න බෑ කියලා අපි රණ්ඩු වුණානම් ඒ කියන්නේ දරන්න බැරි නම් වියදම ඒක කවුරු හරි ගෙවලා තියෙනවා අපිට බැරි වුණාට කවුරු හරි ගෙවලා තියෙනවා දැන් කොළඹ ඉඳලා යාපනයට කෝච්චියක් යන්න අපි හිතමු රුපියල් ලක්ෂ 10ක වියදමක් යනවා කියලා. ටිකට් විකුණුවාම එන්නේ ලක්ෂ 7යි නම් කෝච්චිය යන ගාන ලක්ෂ 3ක් දුම්රිය දෙපාර්තමේන්තුවට උඩට පාඩුයි. අපි නොගෙව්වට කවුරු හරි ගෙවන්න ඕනේ. කවුද ගෙවන්නේ? මහා භාණ්ඩාගාරේ. මහා භාණ්ඩාගාරයට කොහෙද? එක්කෝ ණයට ගත්තා, එක්කෝ අච්චු ගහුවා. දැන් මේ දෙකම කරන්න බැරි නම් කොහොමද මේක කරගෙන යන්නේ? දාට බදු ගහන්න වෙනවා. එහෙම නැත්තම් තියෙන එකක් විකුණන්න බෑ. ඔය උපක්‍රම හතර විතරයි තියෙන්නේ. අන්න එහෙනම් අපි මේ ආර්ථිකය ඍජුවම වෙනස් කරගන්න වෙනවා මුලිනු පුටා දාලා. එහෙනම් පාලකයාට බනින්න. පාලකයා අපරාධකරුවෙක්, වැරදිකරුවෙක්. පාලකයාට බනින ගමන්, ඒ පාලකයේ එළවන ගමන්. හැබැයි පුරවැසියාගේ වගකීමත් අමතක කරන්න එපා. පුරවැසිය විදිහට මේ ආර්ථික අර්බුද තුල අපිටත් වගකීමක් තියෙනවා. එහෙනම් පාලකයෝ එළවලා විතරක් රට හැදෙන්නේ නැහැ. පුරවැසියා තමන්ගේ වැරද්ද අවබෝධ කරගෙන පුරවැසියොත් වෙනස් වුණොත් විතරයි රට හදන්න පුළුවන් වෙන්නේ. එහෙනම් එතනින් මග ඇරෙන්න එපා කිසිම වෙලාවක. ඕක තමයි අද දවසේ දෙන්න තියෙන ලොකුම පණිවිඩේ. මොකද පුරවැසිය විදිහට අපිට වගකීමක් තියෙනවා. බදු ගෙවන්න වෙන්නේ මේ රටේම පුරවැසියන්ට විතරයි. එතකොට කෙනෙකුට හිතෙනවා ගොඩක් චෝදනාවක් මේ IMF එක ආව ඒකයි මේ අලුතෙන් බද්දක් ගහලා තියෙනවා. IMF එක නැහැ කියලා හිතන්නේ. IMF එක අමතක කරන්න. ඒත් කොහෙන්ද රටට සල්ලි හම්බෙන්නේ? IMF එකෙන් කරන්නේ අපිට දැන් ණය ගෙවා ගන්න බෑනේ. ණය ගෙවා ගන්න බැරි රටකට ණය ගෙවන්න පුළුවන් තත්ත්වයක් හදන එක. ණය ගෙවන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා වියදම අඩු කරලා ආදායම වැඩි කරලා යම්කිසි මුදලක් ඉතුරු වෙන්න ඕනේ. ඒ ඉතුරු වෙන මුදලෙන් තමයි ණය ගෙවන්න පුළුවන් වෙන්නේ. ඒක හදන්න තමයි IMF එක එන්නේ. IMF එක ආවේ නැහැ කියලා හිතන්න. එතකොට අපිට ඕක කරන්න ඕනේ නැද්ද? ඒත් අපිට මේ වෙනකොට ඩොලර් බිලියන 45ක පමණ රාජ්‍ය ණයක් තියෙනවා. ඉතින් මේක ගෙවන්න ඕනේ නැද්ද? ඒක ගෙවනකම් අපිට ආයෙ කොහෙන්වත් මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් කරන්න වෙන්නේ ආදායම වැඩි කරලා වියදම අඩු කරන එකම තමයි. IMF එක හිටියත් නැතත් කරන්න වෙන්නේ ඕකම තමයි. එහෙනම් මේකට IMF එකට බැන්න කියන කරා තේරුමක් නැති වැඩක්. බැනගන්න ඕනේ මේ රටේ ඉන්න පාලකයන්ටයි ඒගොල්ලන් අයින් කරලා අලුත් දේශපාලන ක්‍රමයක් හදන ගමන් අපි පුරවැසියෝ විදිහට අපි හිතන පතන විදිහත් වෙනස් කරගන්න වෙනවා.
අපිටත් මේ ලෝකෙත් එක්ක මුහු වෙච්ච ගෝලීය වෙළඳ ආර්ථිකයත් එක්ක මුහු වෙච්ච අලුත් ආර්ථික ක්‍රමයක් ඕනේ ධනෙ උත්පාදනය වෙන. එතකොට තමයි ලක්ෂ 10ක් වේදන් වෙන කෝච්චිය යාපනයට යනකොට ලක්ෂ 11කවත් ආදායමක් උපයලා ලක්ෂයක ලාභයක්වත් උපයන්න පුළුවන් වෙන සේවාවක් හදන්න පුළුවන් වෙන්නේ. ඒ ලාභයෙන් තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ මිනිසුන්ට බෝනස් එකේ ඉඳලා ගෙවන්න පුළුවන් වෙන්නේ. ලක්ෂ 7ට ගෙවන්න තු ලක්ෂ 11ක් දක්වා ගෙවන්න නම් වැඩිපුර ජනතාවත් ඒ සල්ලි තියෙන්න ඕනේ. එහෙනම් ජනතාවට වැඩිපුර ආදායමක් ලැබෙන ආර්ථික ක්‍රමයක් අපි හදන්න ඕන. ඉන්කම් වැඩි වෙන්න ඕන. ජනතාවගේ ආදායම වැඩි වෙන්න ඕන. ඒ හින්දා ධනය උත්පාදනය වෙන ආර්ථිකයක් අපි හදන්න ඕනේ. ධනය නිර්මාණය වෙන, ධනය ජනනය වෙන ආර්ථිකයක් හදන්න ඕනේ. අපේ රටේ මිනිස්සුන්ගේ මේ ආර්ථික ශක්තිය අපි අකුලගෙන ඉන්නේ. අපිට තටු තියෙනවා, අපි පියාඹන්න බයේ ඉන්නවා ධනයට බයෙන්. ඒ හින්දා ධනය උත්පාදනය කරගන්න නැතුව මේ ආර්ථික අර්බුදයෙන් අපිට ගොඩ එන්න බෑ. ඒ හින්දායි අපි නිරන්තරයෙන් ධනය උත්පාදනය කිරීම පිළිබඳව කතා කරන්නේ. රජය කොච්චර බදු ගහුවත් චෝදනාවක් තියෙනවා සමහරු බදු ගෙවන්නේ නැහැ කියලා. සමහරුන්ගේ නංගම් පවා පාර්ලිමේන්තුවම කිව්වා. දෙක දවසක් මට මතකයි මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කරන ඍජුවම ඩඩ්ලි සිනිසේන බදු ගෙවලා නැහැ කියලා. ඔව්, බදු නෙගවා ඉන්න විශාල පිරිසක් ඉන්නවා. සමහරුන්ට ටැක්ස් හොලිඩේ දීලා තියෙනවා. ලංකාවේ සමාගම් 25ක් 26ක් තියෙනවා බද්දෙන් නිදහස් කරලා. උදාහරණයකට කොළඹ වරායේ දකුණු ජැටිය චීනට අයිති එක, ඒක බදු ගෙවන්නේ නැහැ. ඉතින් ඒ වගේම ප්‍රධාන පන්නේ ඔය වගේ විශාල ආයෝජන ව්‍යාපෘති ගොඩක් තියෙනවා. අවුරුදු 25කට 30කට ඒගොල්ලන්ට බදු නිදහසක් දීලා තියෙනවා. ඊයේ පෙරේදා කෝප් කමිටුවේ මතකනම් හර්ෂ කෝප් කමිටුව හැදිරි යම්කිසි කමිටුවක හර්ෂගේ හර්ෂ ඩිසිල් වගේ වීඩියෝ එකක් ගියා. මොකද ආයෝජන මණ්ඩලය හරහා යම් සමාගමක් අවුරුදු 30කට බදු සහනයක් ඉල්ලලා තියෙනවා. ඒ වගේ බදු සහන දීපු ආයතන ගොඩක් ලංකාවේ තියෙනවා. ඒවෙන් ප්‍රමාණවත් බද්දක් එකතු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ලංකාවේ මිනිස්සු විශේෂයෙන් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ ටැක්ස් වලින් පැනලා යන පිරිසක් ඉන්නවා. ඒව එකතු කරගන්න හොඳ යාන්ත්‍රණයක් නැහැ. ඒ යාන්ත්‍රණයක් හැදෙන්නේ කොහොමද? ඒ යාන්ත්‍රණයක් හැදෙන්නේ අපි හොඳ සිස්ටම් එකක් රටට ගෙනාවොත්. හොඳ e-governance සිස්ටම් එකකට ගිහිල්ලා network වෙලා computer පරිගණක ජාලවලට දාලා ඒව හරියට මොනිටර් වෙන ක්‍රමයක් හැදුවොත් අපි දැකලා තියෙනවා සිංගප්පූරු එංගලන්තේ මම ජීවත් වෙලා තියෙන රටවල් වල අනිවාර්යෙන් ඒ tax ටික හරියට ගන්න ලොකු යාන්ත්‍රණයක් රාජ්‍ය මගින් ක්‍රියාත්මක වෙනවා. tax වලින් පැනලා ඉන්න කාටවත් කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙන්න. නමුත් අපි තාම ලංකාවේ එහෙම දියුණු මොනිටරින් ක්‍රම වලට ගිහිල්ලා නැහැ. කම්පියුටර් network එකක් නැහැ. e-governance වලට ඇවිල්ලා නැහැ. එතකොට කෙනෙකුගේ ආදායම කොහෙන්ද එන්නේ, කොහෙටද යන්නේ කියලා හරියටම දන්නේ නැහැ. බලන්න බැංකුවකට නොයා නීත්‍යානුකූල ලියවිල්ලක ලියවෙන්නේ නැතුව කුවිතාංශයක් නිකුත් වෙන්නේ නැතුව කී දෙනෙකුගේ රටේ ආදායම් අතින් අතට යනවද කියලා. අපි උදාහරණයකට තියමු ටියුෂන් ගුරුවරයෙක් ලොකුවට හම්බ කරන. එයාට පුළුවන් ආදායමෙන් කොටසක් හංගන්න. මොකද එයාගේ ලේඛනගත නොවී එක තියෙන්න පුළුවන්. පුද්ගලික වෛද්‍ය සේවයේන වෛද්‍යවරයෙක් ගම් එයාට පුළුවන් යම් කිසිව පුද්ගලිකව උපයන ආදායමක් ඩික්ලෙයා කරන්න නැතුව ඉන්න, එළියට පෙන්වන්නේ නැතුව ඉන්න. ඒ වගේම ව්‍යාපාරිකයෝ ගොඩක් ඉන්නවා මේ විදිහට තමන් උපයන ආදායම, ඒ වගේම වෘත්තිකයෝ ගොඩක් ඉන්නවා තමන්ගේ ආදායම පෙන්වන්නේ නැතුව ඉන්න, ඩික්ලෙයා කරගන්නේ නැතුව ඉන්න. එතකොට එහෙම නොවෙන්න නම් මේ රට ඇතුළේ තව ගොඩක් සිස්ටම් හැදෙන්න ඕනේ ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇතුළේ. ඒ හින්දා මේ ආදායම් බදු දෙපාර්තමේන්තුව මීට වඩා කාර්යක්ෂම වෙන්න ඕනේ. මේක ඇතුළේට තාක්ෂණය ගේන්න ඕනේ, මොනිටරින් සිස්ටම්ස් එන්න ඕනේ. එහෙම වුණොත් විතරයි මේ බදු හරියට අය කරගන්න පුළුවන් රටක් හැදෙන්නේ. එහෙම නැත්නම් කොච්චර හරි මේ ෆයිල් වල ඉරියඳගෙන යන මේ රටාවත් එක්ක මේ රටේ මේ ආර්ථික ක්‍රමවේදය තුළ මේ මූල්‍ය ක්‍රමවේදයන් තුළ හරියට මිනිසුන්ගේ ආදායම මොනිටර් කරගන්න බෑ, මනින්න බෑ. මැන්නොත් විතරයි එකෙන් කොටසක් බදු විදියට ගන්න පුළුවන්. ලක්ෂයයි කියලා වැටුපාවත් වැටුප මනින්න පුළුවන්. හැබැයි එහෙම වැටුපොඩ් විදියට නොවන මනින්න බැරි තවත් ක්‍රමවලට ගොඩක් ආදායම් රට ඇතුළේ යනවා. ඒව මොනිටර් වෙන්න ඒවන් බදු අයවීමක් වෙන්නේ නැහැ. එහෙනම් මේ ක්‍රමවේදයන් හැදෙන්න ඕනේ කියන එක මුල ඉඳලම අපි කතා කරන්න ඕනේ. රට හදනවා නම් හදන තැනකදී ඒ දේවල් අනිවාර්යයෙන්ම කතා වෙන්න ඕනේ. එහෙනම් අමතක කරන්න එපා, බදු නොගහ රට මේ වෙලාවේ හදන්න කිසිම කෙනෙකුට බෑ. මොන පක්ෂෙන් වුණත් මොන මතවාදයෙන් වුණත් බදු ගහන්න වෙනවා. මොකද ණය ගන්නත් බැරි නම් සල්ලි අච්චු ගහන්නත් තව බැරි නම් එක්කෝ බදු ගහන්න වෙනවා, එක්කෝ යමක් විකුණන්න වෙනවා, එක්කෝ දෙකම කරන්න වෙනවා. ඉස්සරහට ඒවා අනිවාර්යෙන් වෙනවා. අපිට දකින්න ලැබෙයි කවුරු ආවත් ඔය විසඳුම් ටික ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ හින්දා පාලකයන්ට බනින්න මේ ඔවුන් කරපු ආර්ථික අපරාධයට ඔවුන්ව එතනින් ඉවත් කළ යුතුයි. මේක ප්‍රොෆෙෂනල් මිස්කන්ඩක්ට් එකක්. මේ පාර්ලිමේන්තුව නීත්‍යානුකූල නැහැ. ඒ හින්දා අපි අනිවාර්යයෙන් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕනේ. ඒ හින්දා ඊළඟට ජනතාවගේ එන පීඩනය මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වෙනුවෙන් යොදවන්න ඕනේ. ඩිසෝල් ශ්‍රී ලංකා පාර්ලිමන්ට්
2023 කියලා හෑෂ්ටැග් එකක් අපි හදලා තියෙනවා. ඒකමයි ඔබේ මතයකත් එක්ක එකතු කරන්න පුළුවන් නම් ඒක ජනමතයක් විදිහට ඉස්සරහට නිර්මාණය වේවි. අපි පාවිච්චි කරන ලබන අවුරුද්ද ජනාධිපතිවරයාට තියෙන පාර්ලිමේන්තුව විසිරුව හැරෙන්න තියෙන අයිතිය ජනමතය ගොඩනැගුණොත් ඔවුන්ට ඒකට කන් දෙන්න වෙනවා. විශේෂයෙන් අන්තර්ජාතික ප්‍රජාව ජනමතය මොකක්ද කියලා බලාගෙන ඉන්නවා. ජනතාවට මොකක්ද ඕනේ? People's mandate එක මොකක්ද? එහෙම නැත්නම් ජනතාවගේ මතයෙන් තොරව පාර්ලිමේන්තුවෙන් ගන්න තීන්දු තීරණ වලින් රටේ ආර්ථිකය හදන්න ගියොත් අනිවාර්යයෙන්ම වෙන්නේ තාමත් මේ පාලක පන්තිය මේ පාලක ප්‍රභු පැලැන්තිය මේ රට තව දුරටත් සූරා කරන එක විතරමයි. ඒ හින්දා අපිට ඕනේ හොඳ ආර්ථිකයක්. අපිට ඕනේ ලස්සනට වැඩ කරන වෙළඳපොළ ආර්ථිකයක්. මේ කර්මාන්ත කැඩිලා ගිය රස්සාවල් අහිමි වෙච්ච දුක්ඛිත කාලේ දිගටම තියනවට ඔබ කැමතිද? නැත්තම් ඔබට ඒකෙන් ගොඩ වෙලා ඉතර වෙලා හරි වෙළඳපොළ ආර්ථිකයක් ලස්සන වෙළඳපොළ ආර්ථිකයක් හැමෝම වැඩ කරන හැමෝම මහන්සි වෙන හැමෝටම සම්පත් දෙන හැමෝටම බෙදා හදා ගන්න දේවල් තියෙන අලුත් ආර්ථිකයක් ඔබට හදන්න ඕනේ. එහෙනම් පාලකයා ඉවත් කරන්න කටයුතු කරනවා වගේම ඔබ අලුත් නායකයෝ හදන්න සංවිධානය වෙන්නත් ඕනේ. ඒ වගේම තමයි ඔබ ආකල්පමය වශයෙන් රට වෙනස් කරගන්නත් ඕනේ. එහෙනම් ඔබ කියනවා නම් ලාබෙට කෝච්චියේ ටිකට් එක ඕනේ, ලාබෙට තැපෑලෙන් ලියුම යන්න ඕනේ කියලා. ඔබ කියනවා නම් ලාබෙට තෙල් ගහ ගන්න ඕනේ කියලා. ඔබ කියනවා නම් ලාබෙට විදුලි බලය ඕනේ කියලා. ඔබ ලාබෙට ඉල්ලන්නේ ඉල්ලන්නේ අමතර වියදම කොහෙන් හරි ගෙවන්න රජයට සිද්ධ වෙනවා. එහෙනම් හිතන්න වෙළඳපොළ ආර්ථිකයක් තුල එහෙම වෙන්නේ නැහැ. මේ ස්විච් එක අපි පන්න ගන්න ඕනේ. මේක ස්විච් එකක්. අපි හිතුවොත් එහෙම එක පාරට රටක දැන් අපේ දැන් තියෙන ආර්ථික ක්‍රමෙන් දැන් තියෙන්නේ වාමාංශික වෙත රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයක්. මේක එක පාරටම අපිට දක්ෂිණාංශික විදිහට වෙළඳපොළ ආර්ථිකයකට වෙනස් කරන්න හරි අමාරුයි. ඒකට කාලයක් යනවා. ඒක ප්‍රොසෙස් එකක්. දැන් අපි මේක දැක්කා 1978 ඉදී චීන වෙනවා. ඒක හිමීට කාලයක් තිස්සේ කරගත්තේ ඒගොල්ලෝ. ඒක පාට ස්විච් එකේ බෝග අනිත් පැත්තට ගන්න බෑ. 1991 ඉදී ඉන්දියාවේ මේ පරිවර්තනය වෙනකොට ඉන්දියාව තුලත් මන්මෝහන් සිංහට විශාල විරෝධයක් එල්ල වුණා. ඒ විශේෂයෙන්ම වාමාංශික ව්‍යාපාරවල. මොකද මිනිස්සු හිතන විදිය ඒ වගේ. වියට්නාමයේ තුලත් ඒක වුණා. වියට්නාමයේම තියෙන කොමියුනිස්ට් පක්ෂය නමුත් ඒක කාලයක් තිස්සේ හිමීට අවුරුදු 5ක් 10ක් ඇදගෙන ඇතුළත කාලයක් එක තමයි ආර්ථිකයක හැඩරුව හැඩතල වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපේ ලංකාවෙත් මෙන්න මේ පරිවර්තනය අපි හිමීට කරගන්න ඕනේ. ඒක එක පාට ස්විච් එකේ බෝ වගේ එකක් නෙවෙයි. නමුත් අඩුම තරමින් අවුරුදු 5ක්වත් ගත වෙන සමාජ ආර්ථික දේශපාලනික පරිවර්තනයක්. එහෙනම් මේ පරිවර්තන යුගයක ඉන්නේ කියන එක අපි නිතරම කියනවා. මේ ක්‍රිටිකල් ජන්ක්ෂන් එකක ඉන්නේ කියලා අපි කියනවා. අපිට වෙනස් නොවී ඉස්සරහට යන්න බෑ කියලා අපි දන්නවා. ඒ හින්දා අපිට පරිණාමණය වෙන්න වෙනවා නැත්තම් වඳ වෙලා යනවා. අපිට පරිණාමණය වෙන්න වෙනවා අකමැත්තෙන් හෝ. ඒ හින්දා පාලකයෝ පන්න ගන්නවා වගේම පාලකයන්ට පාලක ඇකවුන්ටබල් කරනවා වගේම පාලකයන්ගේ මේ ආර්ථික අපරාධයට ජනතාවට මෙච්චර දුක් විඳින සලසපු ආර්ථික අපරාධයට ඔවුන්ට වග කියන්න සලස්වනවා වගේම පුරවැසියෝ විදිහට හරි ආණ්ඩු හදාගන්න අපි දැනගන්න ඕනේ. ඒ වගේම පුරවැසියෝ විදිහට අපි අලුත් ආර්ථිකයකට යන්න සූදානම් වෙන්න ඕනේ. අලුත් ආර්ථිකයක් අපිට හදාගන්න හැමෝම සූදානම් වෙන්න ඕනේ. මේ තියෙන විදිහටම හිතලා මේ තියෙන විදිහටම රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරලා මේ තියෙන විදිහටම රජය පරිපාලන විදිහන විදිහ පවත්වාගෙන ගිහිල්ලා රට හදන්න බෑ. මොකද මේක පරිවර්තනය නොවී ඉස්සරහට යන්න පුළුවන් තැනක් නෙවෙයි. එහෙනම් මේ ප්‍රතිසංස්කරණ වලට අනිවාර්යෙන් ජනතාව දැනුවත් කරන්න ඕනේ, ජනතාවගේ මතය හදන්න ඕනේ. මේ දවස්වල අපිට ගොඩක් ප්‍රතිරෝධය වැඩි වෙලා තියෙනවා, ප්‍රතිවාදීන් වැඩි වෙලා තියෙනවා. මොකද අපි පාලකයන්ට බයිනවා, අපිත් එක්ක පාලකයෝ තරහ වෙලා ඉන්නවා. අපි ජනතාවට තමන්ගේ වගකීම කියලා දෙනවා. ජනතාවට ඔවුන්ගේ සිතුම් පැතුම් වෙනස් කරගන්න කියනවා. ඔවුන් විශ්වාස කරන ආර්ථික ක්‍රමවේද අපි වෙනස් කරගන්න කියනවා. ඒ විදිහට ජනතාව වෙනස් කරගන්න එකත් මේ ආර්ථිකය තුළම අපිට කරන්න වෙන දෙයක්. ඒ හින්දා ඒකට අකමැති ජනතාවත් අපිත් එක තරහ වෙලා ඉන්නවා. කරන්න දෙයක් නැහැ. රට හදනවා නම් හදන්න යන පාරේදී බොහෝ විට මේ දේවල් කතා කරන්න වෙනවා. ඒ කතා නොකර ගිහිල්ලා මේක කරන්න බෑ. මොකද ජනතාව ඒක තේරුම් අරගෙන, ජනතාව අවබෝධ කරගෙන, ජනතාව වෙනස් වෙන්න සූදානම් වුණොත් විතරයි රට වෙනස් කරගන්න අපිට හැකියාව තියෙන්නේ. ඒ හින්දා පාලකයන්ට බනින්න, පාලකයන්ගේ අපරාධවලට දඬුවම් දෙන්න කතා කරන්න, පාලකයන් ඇකවුන්ටබල් කරන්න, ඒ වගේම ජනතාවත් පුරවැසියොත් මේ අලුත් ක්‍රමයකට ලෑස්ති කරගන්න වෙනවා. අලුත් ක්‍රමයකට පරිවර්තනය වෙන මේ වගකීම ජනතාව තේරුම් ගන්න ඕනේ. ඕක තමයි අද දවසේ මට දෙන්න තියෙන ලොකුම පණිවිඩය. කොච්චර හතුරු හැදුනත් රට හදන්න පුළුවන් පාර ඒක නම් අපි ඒක ඉස්සරහට කී කී යනවා. ඔබට රට හදනවා නම් ඔබට පරිවර්තනය වෙන්නම වේවි. වෙන ඔප්ෂන් එකක් මට නම් පේන්නේ නැහැ. බොහොම ස්තුතියි. ජය වේවා.